ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. මොනවද එනම්? පමුණුගම රන් හොටිලාගේ දාවිත් රත්නායක. මම නිම්නාවි. වාව්. මේ කම්පැනි එකේ බංග්ලාදේශ් ෆැක්ටරි එකේ මැනේජර්. වාව්. ඇත්තටම ඔයාගේ නමත් ලස්සනයි, ඔයත් ලස්සනයි, ඇඳුමත් ලස්සනයි. මෙතන පොඩ්ඩක් ගිහිලා බේබිට කියනවාද මං ආවා කියලා. පරදාර වාහනේට වෙලා ඉන්නකෝ. මං බේබිට කියලා බලන්න. හරි, තෑන්ක්ස්. යන්න. ඒක තමයි. වෙන උපදු උපකාරයක්. මං ගිහින් ආකාශ බලලෙමි. නෑ උපදු. වඩිනවා හරි ලාවට මත්යගේ නම මම කසුන් සේනදීප පෙරේරා. දැන් ඉතල මේ මංගල යෝජනාවක් හොයන්නේ අම්මටද තාත්තටද පුංචි අම්මටද බාප්පටද නැත්නම් අංකල් කල්ටත් නේ මට ඔයාට. ලාවට පුතා ඔයා ලස්සන කොල්ලෙක්නි. ඉතින් ලස්සන කොල්ලෙක්ට බැරිද ලස්සන කෙල්ලෙක් හොයාගන්න? ගුරුවරිය අංකල් කෙල්ලෙක් හොයාගෙන කසාදත් දෙන්න. ඉතින් කොහෙලද? මැරිලද? මැරුණා හිත හදාගෙන තිබ්බ අංකල්. බෙන්දලා වුරුත් දෙකක් ගියේ නෑ මම දාලා ගියා. කේන්දරේ? කේන්දරේ? මගුලක් කතා කරනවා. මගුල් කතා කරනවා ඉතින් මගේ රසාවනේ. හැබැයි පුතා මේ කසාදයක් කරද්දී අදහම් බලන්න ඕන. නැත්නම් ඉතින් ලාවට හබක්ම තමයි. අංකල් අපි දෙන්නගේ කේන්දර බලපෙ එක්කනා කිව්වා වැඩිපුරත් එක්ක පොරොන්දම් ගැලපෙනවා කියලා. මිනිහාගේ ජීවිතය දැකපු ගැලපෙනම අදහන් දෙක් කිව්වා. සංසාරෙන් සංසාරයට එකටම යනවා කිව්වේ. එතකොට ලාවට සරයටේ යනකොට ඒ ගමනත් එකටම යනවා කිව්වා. ඉතින් ඉතින් අන්තිමට ඒක ගියා අංකල්. එහෙම තමයි පුතා. හොඳට පාර දෙපැත්ත බලලා කහිරින් පාර පණිදී හැප්පිලා මැරෙන්නේ. දැන් ලාවට මොකද මගෙන් වෙන්න ඕනේ? මට උන අංකල් මාව තේරුම් ගත්ත කෙනෙක්. වෙන කිසි ප්‍රශ්නයක් තිබ්බට කමක් නැහැ. දෙන්නට දෙන්න ආදරෙන් ඉන්න පුළුවන් කෙනෙක්. එහෙමද? සංගා ඔය වරදර සමාව ෆයිල් එක ගන්න. වරදර සමාව දෙන ෆයිල් එක? ඒ මොකද්ද? ඒ කියන්නේ පුතා ඔය සුළු සුළු අත්තර දීම් වලින් ළමයි දෙන්න තුන් දෙනා ඉන්න පොඩි පොඩි ප්‍රශ්න තියෙන මම ඒක පසුබිමට පැහැදිලි කරලා දෙන්නකෝ ඈ. මේ ලසංගා මම මේ අගේ විස්තර ලියා ගන්න. නම මොකද්ද? කසුන් සේනාධිර පෙරේරා. මොනවද කල්පනා කරන්නේ? ඔයා නිම්නාවිය දැකලා තියෙනවද? නෑ. මට මේක කියන්න ඕන. දැන් ඔනාර කිව්වොත් එහෙම කපුටා සුදු පාටයි කියලා. ඔයා ඒක පිළිගන්නවද? ඔනාර එහෙම ගොන් කතාවක් කියන්නේ නෑනේ. මම නම් කිසිම කෙනෙක් කියන දෙයක් එහෙම එකපාර පිළිගන්නේ නැහැ. ඕක බුදුහාමුදුරු කියපු කතාවක් නේ. තමන්ගේ කනට ඇහෙනකන්
ඇහැට දකින්නකම් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා කියන එක. ඔනාරා නිම්නාවි ගැන මට හැමදේම කිව්වා. මම ඔනාරා විශ්වාස කරනවා. ඒක හින්දා එයා කියපු දේවල් මම විශ්වාස කරනවා එච්චරයි. මම නිම්නාවිව දැක්කා. මම එයාත් එක්ක කතා කරා. මම එයාව ස්ටඩි කරා. ඔනාරා කියපු හැමදේම ඇත්ත. මං කියන දේ අහන්නකෝ. මේ වෙලාවේ නිම්නාවි හරියන්නේ වහුනියා ප්ලාන්ටේෂන් එකට තමයි. අපි ඒ නිසා අදටම යාව එහි අහමු. නිම්නාවිව එහෙම ආවට ගියට යවන්න බෑ. ඇයි බැරි? දැන් යාට බංග්ලාදේශ වල වැඩ කරන්න පුළුවන් නම් ඇයි වහුනියාව ගිහිල්ලා වැඩ කරන්න බැරි? නිම්නාවි වගේ මිනිස්සෙක්ගෙන් එහෙම ඕඩර්ස් ගිහිල්ලා වැඩ කරන්න බෑ. ඔයාලට එච්.ආර්.එම් ගැන පොඩි හරි අවබෝධයක් නැද්ද? හරි, යාට පඩි ගෙවන්නේ අපි නම්. එයාට සීලුම ෆැසිලිටීස් එක දෙන්නේ අපි නම්. ඇයි යාට අපි කියන තැනක් ගිහිල්ලා වැඩ කරන්න බැරි? එයා වදිනීරු මිනිසෙක්. කවුද දන්නේ දැන් එහෙම මිනිසෙක් ඉන්නවද නැද්ද කියලා? ඒක තමයි ඉතින්. හරියට දෙයක් දන්නේ නැතුව අපි කොහොමද මේවා ඩිසයිඩ් කරන්නේ? දැන් එතෙන්ද යවන්න නිම්නාවි ආරෙන්න වෙන ඔප්ෂන් එකකුත් නැහැ නේ අපිට නේද? ඇයි නැත්තේ? අපිට පුළුවන් නේ මියසිව යවන්න. ඔයාට ඕන නම් රිමෝට් ඒරියා එකේ තියෙන ෆැක්ටරි එකට මියසිව යවන්න. ඔයාට යන්න පුළුවන් නේද මියසි? No problem madam. එහෙම හරියන්නේ නැහැ. මියසි එකට යන් වැඩි. එතන හරියන්නේ ටිකක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. එක පාරටම අපි මේක ඩිසයිඩ් කරනවට වඩා හොඳයි නිම්නාවිගෙන් මේක අහලා ඩිසයිඩ් කරන්න. මම නම් කියන්නේ ඒක අපි ඩිසයිඩ් කරලා එයාට කියමු කියලා. නිම්නාවි වගේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට මෙහෙම කරන එක වැරදි. අපි එයාගෙන් අහලා එයාගේ කැමැත්ත අනුව අපි මේ වැඩේ කරමු. මොකද වැටින්න යන කම්පැනි එකක් බාර දෙන්න ඕනේ එයා කැමති නම් විතරයි. දැලිය අපි එහෙම කරලා බලමුකෝ එහෙනම්. මං එයාත් එක්ක කතා කරන්නකෝ. කොහෙද මේ යන්නේ? අර මීටින් එකක් තියෙනවා. මං ඒකට යන්නේ. මම? ඔයා හැම ඉන්නේ. මහත්තයා මං කවුද කියලා නම් දන්නේ නැතුව ඇති. මම මහත්තයා හම්බෙන්න ගෙදර ගියා. මහත්තයා ගෙදරින් එළියට ගියා කිව්වා. මම දන්නේ නැහැ මම මෙතන උම්මනාව. මං කතා කරන්න ආව කාරණේ මහත්තයා ගෙදර අම්මයි තාත්තයි හිටියා නම් කතා කරන්න තිබුණා. ඉතින් අම්මයි තාත්තත් එක්ක කතා කරන්න ඕනේ දැන් මාත් එක්ක කතා කරලා නැහැ නේ. නෑ. පස්සේ හිතුවා මේ වැඩි හිටියන් එක්ක කතා කරන්න කලින් මහත්තයත් එක්ක කතා කරොත් හොඳයි කියලා. මහත්තයා. මයි මාෂික අයියා. මාසික අයියා කොහම තම්බෙන්න කියලා හිටියේ. ඒත් මං හිතුවා තව ටික කාලයක් හිටලා හරි කියලා. මාතා ලංගිට කියන සින්දුවේ තාලේ වෙනස් කරලා මට කියන්න හදන්න එපා. මාතයා නංගිව තේරුම් ගන්න. නංගි ගැලපෙනවද නැද්ද කියලා තීරණය කරන්න කාලේ හොඳටම ඇති. තේරුණාද?
ඔබ දෙයි මාජි දෙකේ මාත් එක්ක කතා කරන්න කියලා නෑ නංගි හම්බෙන්න මෙපා කියලා තමයි කිව්වේ මහත්තයා මගේ නංගි තාම් පොඩි කීයක් වගේ මට බෑ මහත්තයා නංගිගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න ඉඩ දෙන්න මහත්තයා මොකද ඒක කියන්නම තමයි මම උඹට අද සෙට් වෙමු කිව්වේ. අර කීවද කියන්න පුළුවන්? අර ගෑණියමත් ලංකාවට එන්න බා. බාර ගෑණිකද මට හිතා ගන්න බෑ කියන්නේ කොයි ගෑණිකන්ද කියලා. නිම්නාවි බං නිම්නාවි. ඇයි බං ඒ ඈ ඒක මොකද මේ හදිස්සියම? එහෙම හදිස්සියක් නෑ. එහෙ වැඩ ටික සෙටල් කරලා මෙහෙට ආවා. ඉතින් ආවා වගේ වෙන කොහේරි පටවපන්. එහෙම පටවන්න බෑ බං. ඔනාරත් කියනවා එයා අවුට්ස්ටේෂන් යන කැමති නැත්තම් මෙහෙ තියාගමු කියලා. ඊගම මචං මුරුට පිස්සු කරින්න බා. හැබැයි එහෙම තුඹටත් වෙන්නේ අර දත් පිස්තක මැද දිව තියෙන්නේ. අන්න ඒ වගේ ඉන්න. මොකක් හරි සිද්ධියක් ඔනාරගේ කරඩ ගියොතින් මොකද වෙන්නේ? එමෙ ඇතින් එයා දැන් කොහොමත් ඉන්නේ ක්ලියෝපැට්‍රාගේනේ. හැබැයි ඉතින් උඹ ඉවරයි ඈ. අයියේ මොකද උනේ? පොඩි මට වදුරේ යකින්නක නෑ කොහෙන් තේ අම්මේනින් මේ ආකාශ හම්බුණාද? යම් වෙන්නේ මේ හම්බුණ මොකද උනේ? ආකාශ මොනවද කිව්වේ? අපි හිතන ජාති මිනිහෙක් නෙමෙයි. මටත් පොඩ්ඩක් කතා කරන්න දෙනවද?
මාතය මට ඕනේ මං අහපු ප්‍රශ්න වලට උත්තර විතරයි. ඉමාෂිගේ අයියා ප්‍රශ්නට උත්තර තියෙන දෙකයි. ඒ දෙකෙන් මොකද්ද තෝරගන්නේ කියලා ඉමාෂිගේ අයියා තමයි තීරණය කරන්නේ. එක හිටින්දන් අයියගේ නංගි. ඒ කියන්නේ ඉමාෂත් එක්ක මගේ තියෙන සම්බන්ධය මම නවත්තනවා. ඒත් ඊට පස්සේ කියපු දෙයක් කියලා මට තවම පිළිගන්න බෑ. එහෙම වුණත් එහෙම එයා මාත් එක්ක කතා බහ කරන එක නවත්තලා වෙන කෙනෙක්ට ලං වෙයි. පොඩි පන්න ඇති වෙනකොට මේ වෙන ගෑනිය ලං කරගන්න මිනිහ කොඹට මොකටද? මම ඔබ අමතමි වෙලාවට හොල්ලපන් හමු විය නොහැකි නිසා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.